නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි කවුරුත් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත නව වසරක උදාවක කවුරුත් මේ යෝනිසෝ මනසිකාරය සඳහා යොමු වන අවස්ථාව. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි නිරන්තරයෙන්ම සාකච්ඡා කරනවා. ඒ ධර්මය තුළින් අපේ ජීවිතවලට ලබා ගන්නට පුළුවන් සැනසිල්ල නිවෙන මාවත අපිට අත්විඳින්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට අපි නොයෙක් දහම් කතා කරන අතරෙදී අපි මේ අලුත් අවුරුද්දේ මේ ලැබූ සම්මුතිය තුළ උදා වුණ නව වසර තුළ අද දවස මේ කාල පරිච්ඡේදයේම අපිට ඉතාම වැදගත් දෙයක් හැටියට සලකනවා. බොහෝ කාලයක් තිස්සේ අපි සිහිපත් කළා විභජ්‍යවාද ධර්ම සංభాෂණය පිළිබඳව. ඒ විභජ්‍යවාද ධර්ම සංభాෂණය මේ නව වසරේ එළඹෙන 4 වෙනි දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිසරයේදී සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේලා 5000 නමකගේ සහභාගීත්වයෙන් සිද්ධ වෙන්නේ මේ යුගයේ සිද්ධ වෙන මහා උත්තරීතරම ත්‍රිපිටක පූජාවත් සමග. මේ ඉතාම වටින, ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. මහවිශාල ජනතාවක්, මහවිශාල පිරිසක්, මහා කුසල ගංගාවක් සිද්ධ කරගත්ත දෙයක්. ඒ වගේම සාසන චිරස්ථිතිය සඳහා ඉතාමත් වැදගත් කරුණුකාරණා කිහිපයක් අවශ්‍යතා බොහෝමයක් සපුරා ගැනීම සඳහා මූලික අඩිතාලම දමන දවසක්. එනිසා මේක නූතනය තුළ සිද්ධ වෙන ධර්ම සංගායනාවක් කිව්වහම ධර්ම සංගායනාවකින් සිද්ධ වෙන මහ විශාල කාර්යභාරය අපිට මේ වගේ දෙයකින් සිද්ධ කරන්නට බැරි වේවි. නමුත් යම් පමණකට හෝ අද කාලෙදී සිද්ධ වෙන සංගායනා ස්වરૂපයකින් සිද්ධ වෙන ඒ උතුම් උත්තුංග කාර්යභාරයක් සිද්ධ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වැඩසටහන පිළිබඳව අපිට මේ සම්බන්ධ වුණ පින්නතුන්ගේ දැනගැනීමටත් ඒ කුසලය සතුටු සිතින් සාදුනාදයෙන් අනුමෝදන් වීමටත් අහල බලලා හරි සතුටු වන්නටත් ඒ ගැන පුංචි සඳහන් කිරීමක් සිද්ධ කරන්නේ. යුගයේ මහා ත්‍රිපිටක පූජාව කියලා අපි මේ ත්‍රිපිටක පූජාව හඳුන්වනවා. හේතුව 5000ක් නමක් විශේෂ히 පවත්වීම ඊටාම විශේෂත්වයක්. ඒ වගේම තමයි අපේ ඉතිහාසයේ දිහා බලනකොට මේ ධර්මයේ මුල් කාලෙදී පවත්වගෙන ආවේ කටපාඩමෙන්. අපි ඒකට කියනවා භාණක සම්ප්‍රදායන් කියලා. ධර්මය පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ භාණක සම්ප්‍රදායන් වෙත ත්‍රිපිටක ධර්මයේ කොටස් විදිහට පැවරුණා. ඒ කොටස් විදිහට ත්‍රිමුළු සර්වපරියාප්තීන්ම කටපාඩමින් දරාගෙන ආවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරනකොට ඒ සර්වපරියාප්ති ධර්ම තමයි වැඩම කරන්නට යෙදුනේ. ඒ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන වැඩම කළ අනිකුත් ස්වාමින් වහන්සේලා මහරහතන් වහන්සේලා අපේ ලක්වැසියන්ටත් ඒ ධර්ම දායාදේ ලබා දුන්නා. ලක්වැසියනොත් ත්‍රිපිටකය ඒ විදිහටම ඉගෙන ගත්තා. ඒ වගේම ਸਰව පරියාප්ති ධරවණ ලෙස ත්‍රිපිටකය දරාගත්තා. විශේෂයෙන්ම මෙතනදී සිද්ධ වෙන විශේෂම ලක්ෂණය තමයි ත්‍රිපිටකය පාලියෙන් සම්පූර්ණම ඒ විදිහටම පවත්වාගෙන පැමිණීම. ත්‍රිපිටකය කොයි වෙලාවකවත් සිංහල භාෂාවට පරිවර්තනය වුණේ නැහැ. වෙනත් භාෂාවන් වලට අනුවර්තනය වෙලා නැහැ. පාලි භාෂාව ඔස්සේම ලංකාව තුල ත්‍රිපිටක ධර්මය පවත්වාගෙන ආවා. ඒ වගේම ත්‍රිපිටකයේ සූත්‍ර දේශනාවන්, අභිධර්ම දේශනාවන් සඳහා තිබුණු අර්ථකථන සම්ප්‍රදාය වෙනමම පැවැත්ුණා. අර්ථකථන සම්ප්‍රදාය සිංහලෙන් පැවැත්වීගෙන ආවා. සිංහල අර්ථකථන සම්ප්‍රදායක් විදිහට. හෙළටුවා බිහි වුණේ, හෙළටුවා රචනා වුණේ අන්න ඒ අර්ථකථන සම්ප්‍රදාය මගින්. ඊට පස්සේ අපිට
ත්‍රිපිටක ධර්මයේ මේ විදිහට භාණක සම්ප්‍රදායන් ඔස්සේ පැවතීගෙන එනකොට අපේ රටට නොඑක් අවස්ථාවල ආක්‍රමණයන් එල්ල වුණා, ඒ වගේම ස්වභාවික විපත් පැමිණෙන්නට යෙදුණා. මේ සියල්ලක්ම සලකා බලනකොට එදා වළගම්බා රජුරුන්ගේ කාලෙදී කුන්තගත්ත තිස්ස මහරහතන් වහන්සේ ප්‍රධාන තවත් මහරහතන් වහන්සේලා මේ ගැන කල්පනා කරලා ශාසනයේ පැවැත්ම සඳහා අනාගතයට ශ්‍රුතධාරීන් අඩු වෙන නිසා, ශ්‍රුතධාරීන් කියන්නේ මතක ශක්තිය අතින් ඉතාම ඉහළ පිරිස් අඩු වෙනවා අපේ සමාජය නිසා, ධර්මයේ පවත්වන්නට පුළුවන් කමක් නැහැ නිසා මේ ධර්මය අපි පොත්පත්වල සටහන් කරනවා නම් හොඳයි කියන අදහසත් එක්ක එදා පොත්තක සංගීතය සිද්ධ කළා. ඒ පොත්තක සංගීතයෙන් පසුව තමයි අපිට පොත්තක සම්ප්‍රදායක් දකින්න පුළුවන්කම තියෙන්නේ. පුස්කොළ පොත්වල අපේ ත්‍රිපිටකය එදා සංග්‍රහ වුණා. අද ඒ පුස්කොළ පොත් ලෝකෙ කොහෙවත් දකින්නට පුළුවන්කම නැති වුණත් එදා අක්ෂරවලින්ම ඒ පොත දිරාගෙන යන්නට පෙර ඒ පොත දිහා බලාගෙන තව පිටපත් සමුදායක් බිහි වුණා. ඒ පිටපත් දිහා බලාගෙන තවත් පිටපත් සමුදායක් බිහි වුණා. මේ විදිහට අකුරු වෙනස් වන්නට නොදී පුස්කොළ පොත් පරපුරෙන් පරපුරට පරපුරෙන් පරපුරට වචන වෙනස් නොවී අද දක්වාම අපිට අවිල්ලා තියෙනවා. අද ලංකාව තුළ බොහෝ ස්ථානවල පුස්කොළ පොත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. සම්පූර්ණම ත්‍රිපිටකයේ තියෙන පුස්කොළ විහාරස්ථාන පවා අපේ ලංකා ධරණී තලයේ තුල තියෙනවා. ඒ වගේම විදේශ රටවලට අරගෙන ගිහිල්ලා පුස්කොළ පොත් ඒ රටවලත් ඇතුළත් වෙලා තියෙනවා. මේ ඔක්කොගෙම තියෙන එකම ධර්මය, එකම වටපිටාව. එතකොට මෙතනින් නමුත් අපිට කතා කරන්නට අවශ්‍ය වෙන්නේ මේ ධර්මය මේ විදිහට පැවැත්තිලා ධර්මය මේ විදිහට අපේ සමාජයට එනකොට හැරවුම් ලක්ෂයක් වුණා. කටපාඩමින් අරගෙන ආපු ධර්මය පොත්පත්වල සංග්‍රහ කර තබපු එක මහරහතන් වහන්සේලා විසින්. ඒක කාලයත් සමග කාලයට උචිත ලෙස සිද්ධ වුණ අනුවර්තනයක්. ඒ වගේම තමයි අපි දැක්ක පහුගිය කාලයට එනකොට ඒ පුස්කොළ පොත් සම්ප්‍රදාය අපේ සමාජයෙන් අයින් වෙලා යනකොට ස්වභාවිකව සපයා ගන්න තලකොළ වලින් සකස් කරගන්න පුස්කොළ පොත් සකස් කරගන්න ගියාම ඉතාම විශාල කාර්යභාරයක් ඒ තුළ සිද්ධ කරන්නට තියෙනවා. ඒ පුස්කොළ සකස් කිරීමෙහි තල් ගොබ කපන තැන ඉඳලා පුස් ගෙඩිය සකස් කරන තැනට එනකම්ම, පන්හිඳෙන් අකුරු ලියන තැනට එනකම්ම, අකුරු ලියලා කළු මැදලා නැවත සුද මදිනවා කියන තැනට එනකම්, කොළපදම් කිරීම ආදී ඉඳලා මහ විශාල මහන්සියක් වෙහෙසක් මේ තුළ දරන්නට තියෙනවා. මෙන්න මේ මහන්සිය වෙහෙස යම් පමණකට සිද්ධ නොකරගෙන මේක ලියා තබන්නට පුළුවන්කම ලැබුණා මුද්‍රිත මාධ්‍යයකට නැගුවොත්. ඒ නිසා අපිට ත්‍රිපිටකය ධර්ම ග්‍රන්ථ මුද්‍රිත මාධ්‍ය ඔස්සට නැගෙන යුගය ආරම්භ වුණා. අර පුස්කොළ පොත් සම්ප්‍රදායෙන් සම්පූර්ණම මුද්‍රිත මාධ්‍ය වෙත මේ ත්‍රිපිටකය ඇතුළත් වුණා. මුද්‍රිත මාධ්‍ය සහ පුස්කොළ පොත් ඇතුළත් කොට ගත්තාම මේ ආන්තරික ලක්ෂණක් තියෙනවා. අපිට සාමාන්‍ය පොත්වල පෑනෙන් අතින් ලියපු ඒ කාලෙදී ඒ අන්තර් කාල සීමාව තුළ අතින් ලියපු පොත්පත් පවා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට අපිට අතින් ලියලා ඊට පස්සේ මුද්‍රිත මාධ්‍යයට ආව. මුද්‍රිත මාධ්‍යයට ආවට පස්සේ අපිට අද සමාජයේ දිහා බැලුවහම පේනවා මුද්‍රිත මාධ්‍යයත් යම් යම් මට්ටමින් අභාවයකට යනවා. එහි තැන ස්ථානයේ හිමි වෙන්නේ විද්‍යුත් මාධ්‍ය වෙත. විද්‍යුත් මාධ්‍ය කිව්වහම ටෙලිෆෝන් මගින්, අන්තර්ජාලය මගින්, මේ වගේ නොයෙක් පැතිවලින් මේ ධර්මය පරිශීලනය කරන්නට බොහෝ දෙනෙක් පෙළඹෙනවා. අපේ තරුණ පිරිස මුද්‍රිත මාධ්‍යයට වැඩිය විද්‍යුත් මාධ්‍යය කෙරෙහි වැඩි මහා ප්‍රවාහයක් විදිහට, සමාජ ප්‍රවාහයක් විදිහට ඒකට නැඹුරු වෙනවා. එහෙනම් අපිට අද දවසේදී කාලීන අවශ්‍යතාවයක් අපි ධර්මයත් ඒ තාක්ෂණය සමග භාවිත කරනවා නම් ඒක ප්‍රායෝගිකව හොඳ පැති ගොඩකට අපිට යොදා ගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ සමාජයේ අද දවසේ ධර්මය අපි ලබා දිය යුතු පිළිවෙලට අපි මේ ටැබ් එකක් විදිහට ත්‍රිපිටකයේ සකස් කළේ විභජ්‍යවාද වැඩසටහන තුළ පූජා කරන්නට. එතකොට කෙනෙක් කල්පනා කරන්නට පුළුවන්, නමුත් මේ ගැන අවබෝධයක් තියෙන පිරිස නම් දන්නවා ඇයි ටැබ් එකක් විදිහට පූජා කළේ, ටැබ් එකක් කිව්වට කියන්නේ මොකද්ද කියන එක ගැනත් අවබෝධයක් තියෙනවා. ටැබ් එකක් කිව්වට මේක බොහෝ දේවල් පරිශීලනය කරන්න පුළුවන් විදිහට හදපු දෙයක් නෙමෙයි. හුදෙක්ම බණ පොතක් කියන සංකල්පය තුළ පිහිටලා බණ පොතක්, ඒ කියන්නේ තවත් ගොඩාක් දේවල් පුරෝගත්ත දේ එකක් අතර
ත්‍රිපිටකයත් තව එකක් නොකර බණ පොතක් විදිහටම ගෞරවයෙන් පරිශීලනය කරන්නට පුළුවන් විදිහට තමයි මේක අපි සකස් කරලා තියෙන්නේ. ඒ වගේම ස්වාමින්වහන්සේ නමකට කරුණු හොයා ගන්නට ඉතාම පහසු වෙන පිළිවෙලක් හදලා තියෙනවා. දානේ ගැන හොයන්නට ඕන වුණොත් මුළු ත්‍රිපිටකයේම දානේ පිළිබඳ විග්‍රහ වෙලා තියෙන තැන් ටික අපි දක්වලා තියෙනවා. බොහොම ඉක්මනින් ඒ කරුණ වෙත ලංවන්නට, සම්ප්‍රේෂණය වන්නට පුළුවන්කම තියෙනවා. ළඟා කරගෙන ඒ දේවල් කියලා දෙන්නට අනිත් අයට පුළුවන්කම තියෙනවා. අන්න ඒ හේතුව නිසාම මේක ඉතාමත් මේ යුගයේ සිද්ධ වෙන වැදගත් කාර්යභාරයක් හැටියට තමයි අපි දකින්නේ. ඒ නිසාමයි මේ යුගයේ මහා ත්‍රිපිටක පූජාව කියන නමින් අපි මේක හඳුන්වන්නේ. ත්‍රිපිටක පූජාව පමණක් නෙමෙයි ඇත්තටම අපිට කරන්නට අවශ්‍ය වෙන්නේ. කෙනෙක් හිතන්නට පුළුවන් ඇයි 5000ක් හාමුදුරු වැඩම කරවන්නේ, මේක වෙනමව බෙදා දෙන්නට තිබුණා නේද, නොඑක් මතිමතාන්තරත් ඇතිවන්නට පුළුවන්කම තියෙනවා. ඇත්තටම මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ ත්‍රිපිටක 5000ක් පූජා කිරීමටම නෙමෙයි. මේ තුල මහා කුසලයක් සිද්ධ වෙනවා ඇති. නමුත් අපේ පරමාර්ථයේ බවට පත්ුනේ ත්‍රිපිටක 5000ක් පූජා කරලා මහා කුසලයක් සිද්ධ කර ගැනීම නම් නෙමෙයි. අපේ පරමාර්ථයේ බවට පත්ුනේ මේ බුද්ධ ශාසන චිරස්ථිතිය සඳහා යම්කිසි අපි අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙතක් අනුගමනය කිරීම. ඒ වගේම වේගයෙන් මේ ධර්මකාරණාවන් විකෘති කරමින්, ධර්මකාර්මණාවන් වනසමින් අපේ සමාජය තුළ ව්‍යාප්ත වෙන අධර්මවාදී මතවාදයන් පිළිබඳව අපේ සමාජය දැනුවත් කිරීම. ඊට පස්සේ ශාසන චිරස්ථිතිය සඳහා සංඝයා විදිහට එකමුතුව අපි කතා බහ කළ යුතු බොහෝ කරුණු කාරණා ප්‍රමාණයක් තියෙනවා. අදහස් සහ යෝජනා ලබා ගත යුතු බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මහානායක මාහිමිපාණන් වහන්සේලා වෙත අපි පොදු සංඝයා විදිහට ඉදිරිපත් වෙලා කතා කළ යුතු බොහෝ කරුණු කාරණාවන් තියෙනවා. සාමාන්‍ය ස්වාමින්වහන්සේලා අපේ රටේ වැඩ ඉන්න බොහෝ ධර්මහිතකාමී අපි වගේ සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාට තියෙන ප්‍රශ්න ගැටලු, සාසනික අර්බුදයන් සාසනයේ නගා සිටුවීම සඳහා කුමක් කළ යුතුද කියන එක පිළිබඳව අපිට භූමිකාවක් සකස් කරන්නට, කතා කරන්නට වේදිකාවක් සකස් කරන්නට මූලික පදනමක් අපි දැමිය යුතු වෙනවා. මෙන්න මේ ගොඩාක් කරුණු කාරණා දැක්මක් ඇතුව තමයි මේ කාරණය මේ විදිහට 5000ක් මහා සංඝරත්නය කියන තේමාව යටතේ අපි සූදානම් කළේ. මොකද ඒ මහා සංඝ සන්නිපාතයක් තුළ අපිට ගන්නට පුළුවන් ඵල ප්‍රයෝජන බොහෝමයි. අපි විභජ්‍යවාද වැඩසටහන් ලංකාව පුරාම සිද්ධ කරගෙන ගියා. ඒ හැම තැනකටම එකතු වුණ මහා සංඝරත්නය වගේම ප්‍රමාණයක් අපි එක වැඩසටහනක් තුළ එක තැනකට වැඩම කරවලා ඒ ගැන කතා කරනකොට අපේ සමාජයට ගෞරවනීය ස්වාමින්වහන්සේලා හරහා මහ විශාල පණිවිඩයක් අරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. ඇතැම් තැන්වල අධර්මයට ඉඩ ලැබෙන්නේ ඇත්තටම නොදැනුවත්කම නිසා. ස්වාමින්වහන්සේලා දන්නේ නැහැ ස්වාමින්වහන්සේලාව භාවිත කරගෙන ඇතැම් ක්‍රියාත්මක වන සංවිධාන ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන එක. ඒ නිසා තමයි විභජ්‍යවාද වැඩසටහන් මගින් අපිට සමාජය තුළ ඒ ඉක්මනට ව්‍යාප්ත වෙමින් පැවතුණු අධර්මවාදී මතවාදයන් මර්ධනය කරන්නට පුළුවන් වුණේ. ත්‍රිපිටකය විකෘති කළ වැරදි ත්‍රිපිටකයක් සමාජගත කරන්නට උත්සාහගත්ත ඒ උත්සාහයන් ව්‍යර්ථ කරන්නට පුළුවන්කම ලැබුණේ. ත්‍රිපිටකයේ ජාතික උරුමයක් වීම දක්වාම මේ කාර්යභාරය ඔසවාගෙන යන්නට පසුපස ඉඳලා තල්ලු කරන්නට අපිට හැකියාව ලැබුණේ. ඒ විදිහට අපි මහා සංඝරත්නයත් සමග එකතු වීමෙන් අපි ලබාගත් ශක්තිය. ඒ නිසා ඒක හුදෙක්ම මේ අපි කරන වැඩසටහනක් විදිහට නෙමෙයි, මේක මහා සාසනික වගකීමක්. මොකද මේ වැඩසටහනත් එක්ක අපිට සම්බන්ධ වෙලා ඉන්න ස්වාමින්වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයේම නියෝජනයක්. සියලුම ස්වාමින්වහන්සේලා පොදු හැඟීමකින් අපි සමග මේකට එකතු වෙලා තියෙනවා. සාසනික වගකීමක් හැටියට සලකලා මේක අපේ පුද්ගලික දෙයක් හැටියට නොසලකා. එනිසා අපේ පරමාර්ථයේ බවට පත් වුණා ලංකාවේ ඉන්න වැඩිහිටි ස්වාමින්වහන්සේලා, ලංකාවේ ඉන්න මුළු භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයෙන් පුංචි හාමුදුරුවරු අතහැරලා, වයසකම හාමුදුරුවරුත් අතහැරලා, සාමාන්‍යයෙන් යම් තීරණයක් ගත හැකි ප්‍රධාන පෙළේ භික්ෂුන් වහන්සේලාගෙන් හරි අඩකට සමාන පිරිසක් එදිනට මේ රැස් වෙන්නේ. ඒ ස්වාමින්වහන්සේලා හරහා අපිට මේ සමාජයට මහ ලොකු වැඩපිළිවෙලක් යෝජනා කරන්නට පුළුවන්කම තියෙනවා. ජාතික ප්‍රතිපත්තියක්, සාසනික ප්‍රතිපත්තියක් සහ ජාතික ප්‍රතිපත්තියක් කියන මේ දෙකම අපිට ඇති කරන්නට අවශ්‍ය මූලික පදනමක් අපිට මේ තුළ ගන්නට පුළුවන්කම තියෙනවා.
මේක ඔස්සේ අපි අරගෙන යන බලාපොරොත්තු වෙන කොතෙක් දුරට අර්ථ සාධනය කරගත හැකිද කියන ප්‍රශ්නේ තිබුණත් අපි බලාපොරොත්තු වෙනවා මහ විශාල වැඩ කොටසක් මේ ඔස්සේ සිද්ධ කරන්නට. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව අධ්‍යාපනය ලබා දෙන්නට අවශ්‍ය ක්‍රමෝපායන් සලසා ගැනීම, ඒ වගේම අපේ රටේ වගේම නොයෙක් රටවල්වල විසිරලා තියෙන අපේ මහ විශාල පුස්කොළ පොත් සාහිත්‍යයක් තියෙනවා, ධර්ම ග්‍රන්ථ සාහිත්‍යයක් තියෙනවා, ඒ වගේම අපේ ජාතික සාහිත්‍යයක් තියෙනවා. මේ හැමදේම අද පරිශීලනයේ ඉතාම අවම මට්ටමක තියෙනකොට මේ මූලාශ්‍ර පද්ධතිය එක තැනකට එකතු කරලා කාටත් පරිශීලනය කරන්නට පුළුවන් මට්ටමට සකස් කරනවා. ඒ කියන්නේ අන්තර්ජාලය තුළ පිටපත් විදිහට අපි ගත්තාම ලංකාවේ තියෙන පුස්කොළ පොත්, එංගලන්තයේ තියෙන පුස්කොළ පොත්, ඩෙන්මාර්ක්වල තියෙන පුස්කොළ පොත්, අයර්ලන්තයේ තියෙන පුස්කොළ පොත්, මේ විදිහට රට රටවල්වල විසිරීලා තියෙන අපේ රටෙන් ලියවුණු අපේ රටේ ඉතිහාසය රැගත් අපේ රටේ භික්ෂුන් වහන්සේලාගේ දහම් දැනුම සම්පූර්ණ කරපු ඒ ධර්ම දැනුම තුළ ලියවුණු පුස්කොළ පොත් සමුදාය නැවත පිටපත් විදිහට අපේ රටට අපි ලබා ගන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. එහි ආරම්භක අවස්ථාවත් එදිනට සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට යුගයේ මහා ත්‍රිපිටක පූජාව කියන දේ ඔස්සේ අපි මේ කටයුත්ත සංවිධානය කළත් අපිට අවශ්‍ය වුණේ මහා ලොකු පිනක් බලාපොරොත්තුවෙන්ම කරපු කටයුත්තක් නෙමෙයි. මොකද පින රැස් වෙන බව, කුසලයේ රැස් වෙන බව, අලෝභ දේ සමෝහ සිතුවිල්ල පින බව අපි තේරුම් අරගෙන ඉන්නවා. නමුත් ඒ තුල බලාපොරොත්තු වෙන්නේ අපි පින කියන තවත් එක දෙයක් ලබා ගැනීම නෙමෙයි. ඒ තුල බලාපොරොත්තු වෙන්නේ හුදෙක්ම මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පමණයි. ඒ නිසා අපි ඒ සිද්ධ කරපු මහා කාර්යභාරයට ඔබත් දායක වුණා. භික්ෂුන් වහන්සේ නමකට විතරක් මේ මහා කාර්යභාරය සිද්ධ කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. කැලේක වැඩ ඉන්න අපිට විතරක් මේ කාරණේ සිද්ධ කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක සිද්ධ කරන්නට පුළුවන්කම ලැබුණේ පින්වත් ඔබ සියලුම දෙනාගේ සහභාගිත්වයෙන්, පින්වත් ඔබ සියලුම දෙනාගේ දායකත්වයෙන්, විශේෂයෙන්ම බෞද්ධ මාධ්‍යාලයේ සම්බන්ධතාවය මත. ඒ නිසා අප ඔබ සියලුම දෙනාට මේ පුණ්‍යානුමෝදනා කරන්නටත් මේක විශේෂ අවස්ථාවක් කරගන්නවා. මේ වැඩසටහනට සම්බන්ධ වීම මත චේතනාවනේ කර්මය ඔබ සියලුම දෙනාට එදා පළවෙනි ධර්ම සංගායනාවට, දෙවෙනි තෙවෙනි සංගායනාවට උදව් කරන්නට ලැබුණා නම් ඒ මහා රහතන් වහන්සේලාට ඔබේ අපෝපස්ථානයන්ට, ඒ වගේම මහා රහතන් වහන්සේලාට අවශ්‍ය කරුණු කාරණා ප්‍රතිපහසුකම් සලසා දෙන්නට ලැබුණා නම් ඔබ මොනතරම් සතුටු වෙනවද? එහෙනම් ඔබ මේ සිතුවිල්ලකින් හරි හිතල සතුටු වෙන්නේ අන්න ඒ වගේ මහා සංඝ රත්නය පිළිබඳව පවත්වන චේතනාවකින්, ධර්මයේ පැවැත්ම පිළිබඳව කල්පනා කරලා අන්න එතන හිත පහදව ගත්තාම ඔබට මහ විශාල ආනිසංස සමුදායක් මේ තුල රැස් කරගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා කුසලයේ පැත්තත්, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත්, ධර්ම විලෝපිකයන්ගෙන් සම්බුද්ධ ශාසනයේ රැක ගැනීමත්, ඒ වගේම අපේ ශාසනෝන්නතිය පිණිස පවතින පොදු සංඝයා සංඝ සාමග්‍රී මාවතකට යොමු කර ගැනීමත් කියන බලාපොරොත්තු මහ විශාල ප්‍රමාණයක් සහිතව තමයි මේ කටයුත්ත අපි සිද්ධ කරන්නේ. ඒ සඳහා ඔබටත් දැක බලා ගන්නට පුළුවන්කම තියෙනවා බෞද්ධ මාධ්‍යාලය ඔස්සේ සජීවීව. ඒ වගේම ඔබට එතනට පැමිණිලා දැක බලා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් එහෙමත් පුළුවන්කම තියෙනවා. අපි ඔබට නිරන්තරයෙන් සිහිපත් කරනවා වගේ ආරක්ෂක අංශවලට සහයෝගය දක්වමින් ඒ ඔබගේ සහභාගී වෙනවා නම් ඒ අවශ්‍ය කටයුතු විදිහට සිද්ධ කරන්න පරිශ්‍රය බොහොම පිරිසුදුව තියාගන්නට ඔබේ සහයෝගය ලබා දෙන්න කියන එකත් අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා හැම දිනාගෙම. ඒ වගේම වැඩම කරන ගෞරවනීය සාමින් වහන්සේලාටත් අපි පණිවිඩයක් මතක් කරනවා නම් ආරක්ෂක අංශ වෙත ගෞරවනීය මහා සංඝ රත්නයේ සාමින් වහන්සේලාගේ සහයෝගය අපි අපේක්ෂා කරනවා. 5000ක් මහා සංඝ රත්නය කියලා කියන්නේ මේ ජාතියේ රටේ බුද්ධ ශාසනයේ ජීවනාලිය. එතකොට ඒකට හානි වන්නට දෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ ආරක්ෂක අංශ වෙතින් ගනු ලබන ක්‍රියාමාර්ග කෙරෙහි ඔබ වහන්සේලාගේ කාරුණික සහයෝගය අපි එදිනට අපේක්ෂා කරනවා. ඒ වගේම ජාතික හැඳුනුම්පත අපි අරගෙන වඩින්නට කියලා මතක් කරලා තියෙනවා. ඒක ඊටාම පහසුයි ආරක්ෂක අංශ වෙතින් අපිට සිහිපත් කරපු කාරණයක් විදිහට, සහ අපේ කටයුතු පහසුවෙන් සිදු කරගන්නට අවශ්‍ය ක්‍රමවේදයක් විදිහට. මොකද එදා ඉඳන්
ලංකාවේ ඕනම හාමුදුරු කෙනෙකුට නොමිලේ ත්‍රිපිටකය ලබාගත හැකි වැඩපිළිවෙලක් අපි යෝජනා කරලා සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා එදිනට පටන්ම. ඒ නිසා ඒ දේවල් සියල්ලක්ම සූදානම් කර ගැනීමේදී වහන්සේලාගේ ඒ සහයෝගීත්වය අපිට ඉතාම වැදගත් දෙයක් බවට පත් වෙනවා. ඉතින් මේ වටිනා කුසලයේ සඳහා සහභාගී වෙන පූජනීය මහා සංඝරත්නයටත් හදිසියේ සහභාගී වන්නට නොහැකි වෙන පූජනීය මහා සංඝරත්නයටත් අපි මේ නව වසර තුල අපි ආශිර්වාද කරනවා. මේ ශාසනික කටයුතු එහෙන් සිද්ධ කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට ලැබේවා කියන ඒ ආශිර්වාදයත් අපි සිද්ධ කරනවා. අපි නොඑක් දහම් කරුණු දහම් පරයයන් සාකච්ඡා කළා. නොඑක් ආකාරයෙන් අපි ධර්ම කාරණාවන් අපි වෙත සම්ප්‍රේෂණය කරගත්තා. අපි රූපකාණ්ඩයේ ධම්මසංගණි ප්‍රකරණයෙහි රූපකාණ්ඩය අසුරු කරගෙන සාකච්ඡා කරලා ඊට පස්සේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි සුතමය ඥානය පිළිබඳවයි කතා කරමින් හිටියේ. සුතමය ඥානය පිළිබඳව කතා කරනකොට අපි පරිඤ්ඤාතබ්බ ආදී ධර්මයන් කතා කරලා අභිඤ්ඤේය පරිඤ්ඤේය පහතබ්බ ආදී ධර්මයන් කතා කරලා භාවේතබ්බ ධර්මයන් ගැනයි කතා කළේ. භාවේතබ්බ ධර්මයන් ගෙනුත් චත්තාරෝ ධම්මා භාවේතබ්බ ධර්මතා හතරක් වැඩි යුතු ධර්මයන් මොනවද? චත්තාරෝ සතිපට්ඨාන සතර සතිපට්ඨානයයි කියන එක අපි කතා කළා. එතකොට සතර සතිපට්ඨානය කියනකොට බොහෝ කරුණු කාරණා ඔස්සේ අපිට ඒ ගැන කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එක එක කර්මස්ථානයන්ට ඒ තුළ තියෙන නැතිනම් එක එක භාවනාවන්ට සමතය අනුව ගිහිල්ලා අපි භාවනා කරන්නේ කොහොමද? ඒකම විදර්ශනාව අනුව අපි භාවනා කරන්නේ කොහොමද? විදර්ශනාවට නැගෙන්නේ කොහොමද? සමත විපස්සනා යුගනද්දෝ වඩන කෙනෙකුට ඒ භාවනාව ඔස්සේ තමන්ගේ භාවනාව දියුණු කරගන්නේ කොහොමද කියන මේ කරුණු ඔස්සේ එකින් එකට කතා කරන්නට පුළුවන්කම තිබුණත් අපි ඒ හැම එකක්ම එකින් එකට කතා කරන්නට යන්නේ නැතුව කෙටියෙන් තමයි කරුණු කාරණා කතා කරන්නට යෙදුනේ. ඒ විදිහට කතා කරලා අපි කායानुපස්සනාව කතා කළා. ඒ වගේම වේදනානුපස්සනාව කතා කළා. චිත්තානුපස්සනාව කතා කළා. ඒ වගේම ධම්මානුපස්සනාව ළඟට කතා කරගෙන ඇවිල්ලා අපි අවසාන වශයෙන්ම නතර වුණේ. ධම්මානුපස්සනාව ගැන කතා කරනකොට අපි නීවරණ පබ්බේ පිළිබඳවයි කතා කරමින් හිටියේ. අපි පසුගිය දේශනාව තුළ දැනගත්තේ ඒ නීවරණ පබ්බේ පිළිබඳව. නීවරණ කියනකොට නිවන ආවරණය කරන ධර්මතා හැටියටනේ අපි කතා කරන්නේ. එතකොට නීවරණ කියනකොට අපි පංච නීවරණය කතා කරනවා. නීවරණ ධර්ම පහක් පිළිබඳව කතා කරනවා. නීවරණ ධර්ම පහක් කතා කරනකොට පළවෙනි නීවරණය හැටියට අපි කාමච්ඡන්ද නීවරණය තමයි කතා කරන්නේ. කාමච්ඡන්ද නීවරණය කාමයේ කෙරෙහි ඇති කැමැත්ත. කාමයේ කෙරෙහි ඇති කැමැත්ත ඇතිවන්නට ප්‍රධානම හේතුව තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. අයෝනිසෝ මනසිකාරය නුනුවණින් මෙනෙහි කිරීම කියලත් කියනවා අපි. නුනුවණින් මෙනෙහි කිරීම නිසා තමයි කාමච්ඡන්දේ උපදින්නේ. කුමක් කෙරෙහි නුනුවණින් මෙනෙහි කිරීමද? සුබ නිමිත්ත. සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයේ තුල නූපන්නා වූ කාමච්ඡන්දේ උපදිනවා. උපන්නා වූ කාමච්ඡන්දේ දියුණුවට වැඩිවීමටපත් වෙනවා. එහෙනම් කාමච්ඡන්දේ දුරු කර ගැනීම පිණිස අපි කුමක් කළ යුතුද? අසුභ නිමිත්ත ආසේවනය කළ යුතුයි. අසුභ නිමිත්ත වැඩි යුතුයි. පොදුවේ අපිට මේ විදිහට තමයි කාමච්ඡන්දේ පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. කාමයේ කෙරෙහි ඇති කැමැත්ත කියන පොදු වචනය තුළින් අපිට මේක කතා කළාට භාවනා කරන කෙනෙකුට මේ හිත පිළිබඳව තේරුම් ගැනීමේදී බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්මයන් විශේෂෙහි නැවත නැවත ඇතිවන ලෝභාදී හැඟීම තමයි මේ තුල අපි කතා කරන්නේ. නැවත නැවත ඒ ධර්මයන්ගෙම බැසගෙන සිටින සිත තමයි මේ තුල අපි සාකච්ඡා කරන්නේ. ඒ නිසා මෙතනදී අපිට මේ නැවත මේ දේවල් ගැන බැසගෙන කාමනිස්ෘත සංකල්පනාවන් අපේ හිතට ඇතිවීම වලක්වා ගත යුතු වෙනවා. ඒක භාවනාවට බාධා කර ධර්මයක් වෙනවා. එනිසා තමයි අසුභය කියන දේ වැඩි යුතු වෙන්නේ. අසුභ භාවනාව යම් කිසි කෙනෙක් වඩනවා නම් අසුභ භාවනාවට දියුණු කරන කෙනාට
ඒ නූපන්නා වූ කාමච්ඡන්දය නූපදිනව, හටගත්තා වූ කාමච්ඡන්දය යටපත් කරන්නට, දුරු කරන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන්ම කතා කරනවා අපි කාරණා කීපයක්. ඒ තමයි හටගත්ත කාමච්ඡන්දය දුරු කිරීම. ඒ වගේම තමයි කාමච්ඡන්දය කියන ධර්මය නැවත නොහට ගන්න බවට පත් කිරීම කියලා කාරණාව. හටගෙන තියෙන කාමච්ඡන්දය හඳුනාගෙන ඒ හටගත්ත කාමච්ඡන්දය දුරු කිරීමත්, ඒ වගේම නොහටගත්ත කාමච්ඡන්දය නැවත නොහට ගන්න බවට පත් කිරීමත්, ආයතින් අනුපාද ධම්මෝ කියලා කියනවා, නැවත හට නොගැනීමට යෑම පිළිබඳව අපි කල්පනා කරනවා. එතකොට ඒ නැවත හට නොගැනීමට යෑමත් මෙතනදී විශේෂ අවස්ථාවක්. ඒ නිසා අපි මේ කාරණාවන් පිළිබඳව කතා කරන්නට ඕනේ. කුමක්ද මේ කතා කරන හටගත් කාමච්ඡන්දේ දැනගෙන කාමච්ඡන්දේ දුරු කරනවා කියලා කියන්නේ? ඒ වගේම ඉපදිලා තියෙන කාමච්ඡන්දේ දුරු කරනවා වගේම, නූපන් කාමච්ඡන්දේ නූපදනවා වගේම, කාමච්ඡන්දේ නොහට ගැනීමට පත් කරනවා කියන එක सिद्ध කරනවා කියන එකෙන් කතා කරන්නේ මොකද්ද කියන එක පිළිබඳවත් අපි කතා කරන්නට අවශ්‍ය වෙනවා. කාමච්ඡන්දය කියනකොට අපි කාමයේ කෙරෙහි ඇති බැඳීම කියනකොට, රූපයක ඇති ප්‍රිය ස්වභාවය පිළිබඳව, රූපයක ඇති සාත ස්වභාවය පිළිබඳව හිතේ ඇතිවන කැමැති සහගත ස්වභාවය ප්‍රධාන වශයෙන්ම මේකෙදී කතා කරන්නේ. ඒකෙදි කෙනෙකුට කෙලින්ම ඍජු අරමුණක් ආවට මේ කෙරෙහි ඇති සංකල්පයට වඩා මේකේ දැඩිව බැසගත් බවක් තියෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට බැසගත් බවක් තියෙන කෙනෙකුට මේ බැසගත් බවෙන් සිත නිදහස් කරගන්නට එයාට ක්‍රියාත්මක වන්නට අවශ්‍ය පරිසර පද්ධතියක් නිර්මාණය කර ගැනීම අවශ්‍ය වෙනවා. නැවත නැවතත් ඒ රාගාදී අරමුණුම ඇසුරුවන, ඒ වගේම සුබ නිමිතිම නැවත නැවත ඇසුරුවන්නට පුරුදු පරිසරයක් ඇසුරු කිරීම තුළ කොයි අවස්ථාවකවත් ඒ අකුසලය දුරු කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. සබ්බාසෝ සූත්‍රය අරගෙන අපි කතා කළොත්, සබ්බාසෝ සූත්‍රය ඇසුරු කරගෙනම අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. කෙලෙසයක් දුරු කරනකොට සමහර වෙලාවට අපි ආසේවනය කරන්නට ඕනේ ධර්මයන් තියෙනවා, පරිවර්ජනය කරන්නට ඕනේ ධර්මයන් තියෙනවා. එතකොට ඇසුරු කළ යුතු ධර්මයක්, ඒක බාහිර පරිසරය තුළිනුත් අභ්‍යන්තරක සිත තුළිනුත් ඇසුරු කළ යුතු ධර්මයන් තියෙනවා. ඒ වගේම පරිවර්ජනය කළ යුතු ධර්මයක්, අපි දුරු කළ යුතු ධර්මයන් බාහිර පරිසරය තුළිනුත් තියෙනවා, අභ්‍යන්තරව තමන්ගේ මනස පැත්තෙනුත් තියෙනවා. නිසා කෙනෙකුට ඉස්සෙල්ලම පුළුවන්කම තියෙනවා පරිසර පද්ධතිය මගහැරලා පුරුදු වන්නට. අපි උදාහරණයක් කිව්වොත්, රණකාමියෙක් නැතිනම් යුද්ධය සඳහා පුහුණුවන සොල්දාදුවෙක් ඉස්සෙල්ලම යුද භූමියට යන්නේ යුද භූමියට ගිහිල්ලා පුහුණු වීම කරන්නට නෙමෙයි. ඔහු වෙනමම පුහුණු වීම කරලා පසුව යුද භූමියට ගිහිල්ලා දක්ෂ ලෙස යුද්ධයේහි නියැලෙනවා. අන්න ඒ වගේ භාවනා කරන කෙනත් සාමාන්‍යයෙන් කරන පෙර පුහුණුවක් වගේ අර කෙලෙස් සහිත තමන් ඇසුරු කරපු වටපිටාව තුළම නැවත නැවතත් ඒ විදිහටම හැසිරෙමින් හිත දමණය කරන්නට උත්සාහවත් වුණාට ඒක එතරම්ම ලේසි පහසු වන්නේ නැහැ. ඒ නිසා තමයි කාය විවේකයේ සපයාගත යුතු වෙන්නේ චිත්ත විවේකයේ සඳහා. නැවත නැවතත් කායික මට්ටමින්, නැවත නැවතත් ලෝක මට්ටමින් අපිට ඒ අරමුණුම ඇසුරු වෙනකොට, ඒ අරමුණුත් එක්කම ගැටි ගැටි ඉන්නකොට අපිට පුළුවන් කමක් නැහැ ඒ හිත සකස් කරන්නට. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඒ පරිසරය යම් ටිකක් කායික වශයෙන්ුත් නැතිනම් භෞතික වශයෙන්ුත් ඒ පරිසරය මගහැරව ගන්නට අපිට අවශ්‍ය වෙනවා. අන්න ඒ විවේකයේ සපයාගත් කෙනාට ඊට පස්සේ චිත්ත විවේකයේ කෙරෙහි නැඹුරු වීමේ හැකියාව තියෙනවා. චිත්ත විවේකයේ කියලා කියන්නේ තමන්ගේ හිත පැත්තෙන් ඒ දුරු කළ යුතු ධර්මයන් දුරු කරන්නට, අර සොල්දාදුවෙක් පුහුණු වීම ලබනවා වගේ ඇත්ත යුද්ධයක් නැති තැනක අපි සම්පූර්ණම හිතෙන් ඒ පුහුණු වීම සිද්ධ කරනකොට අපිට ශක්තිමත් වෙනවා යම්කිසි දවසක සතුරා ඉදිරියට ආවත් ඒ දේම සිද්ධ කරන්නට. ඒ වගේ අපි කෙලෙස් අරමුණු නැති වුණත්, බාහිරෙන් අපිට අරමුණු වලින් ලොකු බාධා නොවුණත්
අපි හිත දියුණු කරනවා නම් හිත වඩනවා නම් අපිට කාලයක් පුරුදු වෙනකොට දියුණු වෙනකොට පුළුවන්කම තියෙනවා අර ඉන්න තැනදීම කෙලස් දුරු වෙන මට්ටමකට හිත ගන්නට. ඒ නිසා කෙනෙකුගේ සිත් සතන් තුළ කාමච්ඡන්දේ වැඩිපුර නැගෙනවා නම් ඔහු විසින් කාමච්ඡන්දේ දුරු කිරීම පිණිස උත්සාහවත් විය යුතුයි. උපන් කාමච්ඡන්දේ දුරු කිරීම පිණිස ඒකට විවිධ ක්‍රමෝපායන් තියෙනවා. කෙනකෙනාගේ මට්ටම් විවිධයිනේ. කෙනෙකුට හිතට රාගාදී චේතනාවන්ගෙන් පීඩා ඇති වුණා කියලා ඔහුට නිවන් දකින්නට ධර්මය අවබෝධ කරන්නට බැරි කමක් ඇත්තේ නැහැ. සමහර වෙලාවට අපිට ශාසනය දිහා බලනකොට ධර්මයේ දිහා බලනකොට අපිට පේන්නට තියෙන්නේ මේ මහා රාග සහිත අදහස් ඇති ඇත්තොත් ධර්ම අවබෝධය කළා ධර්මයේ තේරුම් ගත්ත කියලා. ඇතැම් වෙලාවට ඇතැම් භික්ෂුන් වහන්සේලාට මහසොහොනේ මෘතදේහයන් දකිනකොට මෘතදේහයන් දැකලා පවා රාගසිතුවිලි පහළ වෙලා තියෙනවා. පූජා වැගිරෙන මලසිරුරු දිහා දැකලත් රාගය ඇති වුණ අවස්ථා තියෙනවා. ඒ වගේම ඇටසැකිලි දකිනකොට ඇටසැකිලි දිහා බලාගෙන ඉන්නකොටත් අර කලින් ඇසුරු කරපු ලස්සන ස්වරූපය ගැන මෙනෙහි කරලා ඒ දේ ගැන තමන් චේතනා පවත්තලා ඒ මත ඇති කරගත්ත කෙලෙස් සහිත සංඥාවන්ගේ හැසිරීම තුලත් රාගය ඇති වුණු අවස්ථා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා කරුණු විමසනකොට. එතකොට අපිට පේනවා මොනතරම් බලවත් කෙලෙස්යක්ද, මොනතරම් රාගය කියන දේ බලවත්කමද. මේ පුද්ගල දෝෂයක් තුළ ඉඳලා කතා කරනව නෙමෙයි. කෙනකෙනාගේ සිතෙහි ඇතිවන කෙලෙසය මොනතරම් බලවත්ද, මේ කෙලෙසය මොනතරම් විනාශයක් කෙනෙකුට කරන්නට පුළුවන්ද කියන එකයි අපිට තේරුම් ගන්නට තියෙන්නේ. එතකොට එබඳු අයත් ධර්ම අවබෝධය කළා. එබඳු අයත් ධර්මයේ තේරුම් ගත්තා. එහෙනම් අපිට සාමාන්‍ය කෙනෙකුට රාගාදී චේතනාවන් නැති වුණා කියලා ධර්මයේ තේරුම් ගන්නට බැරි කමක් ඇත්තේ නැහැ. එහෙනම් අපිට කරන්නට අවශ්‍ය වෙන්නේ උත්සාහය. අපිට ඒ ගැන උවමනාව තියෙනවා නම් අපි ඒ සඳහා උපක්‍රම භාවිත කරනවා නම් අන්න ඒක ඉතාම වැදගත් වෙන දෙයක්. මොකද ගොඩක් වෙලාවට අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ අපි එකම විදිහකට දෙයක් සමග හැප්පෙන්නට උත්සාහවත් වෙනවා. ඇතැම් වෙලාවට හිත හදාගන්නට ගියාට පස්සේ හිත හදාගන්නට අපිට විවිධ උපක්‍රම පාවිච්චි කරන්නට වෙනවා. ඒ උපක්‍රම මගින් අපිට පුළුවන්කම තියෙනවා සිත සකස් කරගන්නට. ඒ උපක්‍රම මනවින් භාවිත නොවුනොත් අපිට ඒකත් එක්කම ඉඳලා සමහර වෙලට මේක අපිට කරන්නට බෑ කියලා පසුගාමී චේතනාවන් නැතිවන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා කාමච්ඡන්දේ ඇති කරගත්ත කෙනාට මූලිකවම සිද්ධ කරගත යුතු දේ තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යහපත් දේ පිළිබඳව අපි නුවණින් දකිනවා කියන දේ. එතකොට අයෝනිසෝ මනසිකාරය කියන්නේ නුනුවණින් මෙනෙහි කළා කියන එකනේ, නොදන්නා කමින් මෙනෙහි කළා කියන එක. අපි හිතේ කාමච්ඡන්දේ තියෙනකොට අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති, ආධ්‍යාත්මික සිතෙහි කාමච්ඡන්දේ ඇති බවට අපි නුවණින් දැනගන්නවා. තමන්ගේ සිතෙහි කාමච්ඡන්දේ ඇති බවට දැනගන්නවා කියලා කියන්නේ හුදෙක්ම කාම චේතනාව සංචේතනාව පවතිනවා කියලා තේරීම විතරක් ගැනම නෙමෙයි. අපි කිව්වා විජානාති සහ පජානාති කියලා කාරණා දෙකක්. විජානාති කියලා කියන්නේ දැනගන්න බවට. පජානාති කියලා කියනවා ප්‍රජානන ස්වභාවයෙන් ප්‍රඥා සහගත බවකින් දැනගන්න එකට අපි කියනවා පජානාති කියන වචනේ අපි පාවිච්චි කරනවා. එතකොට විජානාති කියන එක ඉක්මවා ගියපු මට්ටමක් තමයි මේ පජානාති කියන වචනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. පජානාති කියන වචනය තුළ භාවිත වෙන්නේ. එතකොට තමන්ගේ හිත ඇතුලේ කාමච්ඡන්දය ඇති බවට දැනගන්නවා. කාමච්ඡන්දය ඇති බවට දැනගන්නකොට ඒ කාමච්ඡන්දය ඇති උනේ කොහොමද කියලා ඒ පැත්ත ගැනත් එයාගේ අවබෝධයක් තියෙනවා. එතකොට කාමච්ඡන්දේ ඇති වෙනකොට සමහර විට ඒ අරමුණේ මුලට ගිහිල්ලා එයා බලනවා මොකද්ද මේ අරමුණ. එතකොට එයාට පේනවා අනාත්ම ධර්මතාව ටිකක් ඇති තැනක තමන්ගේ පැත්තෙන් ඇති කරගත්ත කාම සංචේතනාව නිසා තමන්ගේ පැත්තේ කැමැත්ත කියන දේ ඉපදිලා තියෙනවා. කැමැති පුද්ගලයේ කෙරෙහි ඇති වුණ කැමැත්තක් නෙමෙයි. කැමැති කෙනෙක් ගැන තිබුණ කැමැත්තක් නෙමෙයි. තමන් හේතුඵල දහමක් ඇති තැනක හේතුඵල දර්ශනය නොදන්නාකම නිසා මේ පැත්තෙන් සුභ සංඥාවක් උපදවගෙන හොඳයි කියලා අදහසක් ඇති කරගෙන මේ හොඳයි කියන සුභ සංඥාව නැවත නැවත අයෝනිසෝ මනසිකාරයට ලක් කිරීම තුළ
අන්න තමන් කාමච්ඡන්දේ උපදින්නට අවශ්‍ය පදනම පසුබිම සකස් කරගෙන තියෙනවා. එතකොට එයාට මේ කාමච්ඡන්දේ පිළිබඳව දකිනකොට එයාට නුවණක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. කොහොමද කාමච්ඡන්දේ ඇති උනේ? කාමච්ඡන්දේ ඇති උනේ මෙන්න මේ හේතු ටික ඇති තැනක. එතකොට හේතුඵල ධර්ම ගැන අවබෝධයක් වෙන තැනට එනකම් මේක ගේන්නට පුළුවන්කම තියෙනවා. කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඔබට ප්‍රායෝගිකව මේක භාවිත කරන්නට යෑමේදී එකපාරම රාගයෙන් මැඩුණු සිතත්ෙකුට මේ හේතුඵල ධර්මක් කියලා හිතුවා කියලා තමන්ගේ හිතට ඒක දැනෙන්නේ නෑ නේද කියලා. ඔහු ඇත්තටම ඒකද හිත ඒ අවස්ථාවකදී හිත තබා ගැනීම අපහසුයි. ඒ නිසා තමයි ඉස්සෙල්ලාම උපන් කාමච්ඡන්දය දුරු කරන්නට ඕන කියලා කියන්නේ. කාමච්ඡන්දය ඇති වුණා කියන බව දැනගෙන ඒ දැනගත්ත උපන් කාමච්ඡන්දය දුරු කරන්නට උත්සාහවත් වන්නට ඕනේ. උපන් කාමච්ඡන්දේ දුරු කිරීමේදී අසුභ සංඥාව භාවිතය අපිට ඉතාම වැදගත් වෙනවා. අසුභ සංඥා භාවිතය. අසුභ සංඥා භාවිතය කියලා කියන්නේ කායික වශයෙන් ඇතිවන අපිට තියෙන අසුභ නිස්සෘත ස්වභාවය, ඒ වගේම අපි හොඳයි කියලා ගත්ත සුභ සහගත දේ ඇති අසුභවාදී පැත්ත ගැනත් අපි තේරුම් ගැනීම. අපි සාමාන්‍යයෙන් බොහොම දක්ෂයිනේ අසුභය පැත්ත වහලා නැවත නැවත ආශ්වාදයේ පමණක් ඇසුරු කරන්නට. අර පළගැටියට පනින පහන් දැල්ලට පනින පළගැටිය වගේ තමයි අපි මේ කාරණාව සිද්ධ කරන්නේ. එතකොට පහන් දැල්ලට පනින පළගැටිය වගේ මේ කාරණාව අපි සිද්ධ කරනකොට ලෝකේ පැවැත්ම තුළට අපි අනුවර්තනය වෙනකොට අපි අසුභදේ සුභ කියන සංඥාවෙන් නැවත නැවත ඇසුරු කරනවා. අසුභදේ හොඳයි කියලා අල්ලගන්නකොට සුභ සංඥාවෙන් අපිට ඒක නැවත නැවතත් හොඳ විදිහට තමයි පේන්නේ. අන්න එහෙම පේන කෙනෙකුට ඉස්සෙල්ලා පෙන්නලා දෙන්නට වෙනවා නෑ මෙහෙම පැතිකඩකුත් තියෙනවා. එතකොට කෙනෙක් මේ කය සුභ වශයෙන් ගන්නකොට එයා ආරම්භණයක් විදිහට එයා පුරුදු කරනවා අසුභ සංඥාව. එතකොට අර සතිපට්ඨානේ කායානුපස්සනාව ගැන අපි කතා කළානේ. ඒ කායානුපස්සනාව කතා කරනකොට අපි සමත නිස්සෘතවත් කතා කළා. සුභ සංඥාව දුරු වෙන විදිහට අසුභ සංඥා භාවිතය පිළිබඳවත් අපි කතා කළා. අසුභ සංඥා භාවිතය කියලා කිව්වේ අර ඉපදුණු කාමච්ඡන්දය හිතේ බැසගෙන තියෙන දැඩි මට්ටමේ ඇති වුණු පරිඋත්ථාන මට්ටම දුරු කර ගැනීම පිණිස ඇති ක්‍රමෝපායක්. එතකොට ඒ මලසිරුරක් දිහා බලලා හෝ ඒ නිමිත්තක් අරගෙන අපි නිතරම ඒ නිමිත්ත වඩන්නට ඒ නිමිත්ත ආදේශ කරන්නට පුරුදු වෙන්නට ඕනේ. අපි සාමාන්‍යයෙන් පුරුදු වෙනවා නම් ලස්සන රූප බලන්නට ඒ ස්ත්‍රී පුරුෂාදී රූප දිහා බල බල මේක ආශ්‍රාදාදී විදිහට වින්දනය කරන්නට පුරුදු වෙනකොට අපිට පුළුවන් නම් යම් සංඥාවක් භාවිත කරන්නට ඒ එන හැම අරමුණකම අපි උදාහරණයක් හැටියට අභ්‍යන්තරික යථාර්ථයට අපි හිත තිබුණොත් මේ විදිහට හොටු සැරවාදී මේ අසුභ කොට්ටාස ටිකක් නේද තියෙන්නේ. අපිට වැඩිපුර පිළිකුල දැනෙන මට්ටමේ දෙයක්, අපිට වැඩිපුර පිළිකුල ඇසුරු වෙන දෙයක් පිළිබඳව කල්පනා කරලා මේ පිළිකුල් නිස්සෘත ස්වභාවයක් නේද මම මේ හොඳයි කියලා අල්ලගන්නේ. අපිට එතකොට අර නානත්වයක් නැතුව එක තැනකට හිත ගන්නට පුළුවන් නම් අන්න අපේ හිත තුළ අපි සුභ සංඥාව දුරු කරලා අසුභ සංඥාව වඩනවා. එතකොට සුභ සංඥාව නානත්වයක් මත අපිට තියෙන්නේ. මේ කෙනා ලස්සනයි, මේ කෙනා දුර්වර්ණයි, මේ කෙනා බොහොම හොඳයි, මේ විදිහට අපිට ඒක නානත්වයක් මත තියෙන. හැබැයි අසුභ සංඥාව ඒකත්වයක් මත කොට නැගෙන දෙයක්. මේ අසුභ සංඥාව කියලා කියන්නේ ඊය පිළිකුල් කියලා අපි ඔක්කාරයට එන වමන දාන්න යන මට්ටමේ තියෙන අසුභය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒ අසුභේ නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒ විදිහට පිළිකුල් කළා කියලා ඒ පිළිකුල නෙමෙයි අපිට අවශ්‍ය වෙන පිළිකුල බවට පත් වෙන්නේ. මේ අසුභ සහගත දේ සුභ සංඥාවෙන් ගැනීම තමයි අපිට පිළිකුල වෙනෙහි කිරීම තුළ අපිට ඇතිවෙන්නට ඕන. මෙන්න මේ සුභ විදිහට ගන්න එකේ වැරද්ද පෙන්වලා දෙන කම. අසුභ දේ සුභ විදිහට ගන්න එකේ වැරද්ද පෙන්වලා දෙන කම. එතකොට අපිට මේ කයේ තියෙන වැරදි සහගතව ඇති කරගත්ත සංඥා මානසිකාරයන් දුරු කරගන්න විදිහට අපිට පුළුවන් අපේ හිත හොඳට තියන්නට. එතකොට අපි ඒකෙදි කරලා තියෙන හිතේ අර දැඩිව නැගෙන රළු විදිහට පවතින අසුභ සංඥාව රළු විදිහට පවත්නා සුභ සංඥාව දුරු කළා
අපි ඒ වෙනුවට අසුභ සංඥාවක් භාවිත කිරීම තුළ, මේක සංඥාවක් භාවිත කිරීමක් ගැන කතා කරන්නේ, අර එන අරමුණු හිතට සුබයි හොඳයි කියන එන එක වෙනස් කිරීමකට ලක් කිරීම තමයි භාවිත කරන්නේ. එතකොට අර නානා අරමුණු නෙමෙයි එන්නේ, අසුභ ඌම එක අරමුණක් තුළ සිත එකඟ කිරීමක් තමයි මේ තුළ බලාපොරොත්තු වෙන. ඔන්න උපදුණු කාමච්ඡන්දේ දුරු කරන්නට අපිට පුළුවන්කම ලැබුණා. දැන් ඒ වගේම කාමච්ඡන්දේ ඉපදුණු එක දුරු කළා වගේම මේක අපි ආයතින් අනුපාද ධම්මෝ කියලා කියනවා, නැවත නොහට ගන්න ස්වභාවයටපත් කිරීම කියන එක. එතකොට ආයතින් අනුපාදෝ හෝතිති පජානාති කියලා කියනකොට ආයතින් අනුපාද භාවයට කොහොමද අපිපත් කරන්නේ, නැවත නොහට ගන්න බවටපත් කරන්නේ කොහොමද? නැවත නොහට ගන්න බවටපත් කරන විදිය තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට නැවත නොහට ගැනීමටපත් කරනවා කියන තැනදී අපි අදහස් කරන්නේ අර මට්ටමින් පමණක් රැඳී ඉඳීම නෙමෙයි. අපිට ලෝකයේ තුල අපිට හම්බ වෙනවා නම් පුද්ගල භාව නිස්සෘත සංකල්පනා අපිට කාමච්ඡන්දේ නොහට ගැනීමට ගිහිල්ලා නෙමෙයි තියෙන්නේ, తాවකාලිකව යටපත් වීමකට ගිහිල්ලා. එනිසා කාමච්ඡන්දේ නොහට ගැනීමකට යන්නේ අපි ලෝකේ යථාර්ථය පිළිබඳව අවබෝධ කරගත්තොත්. එතකොට ලෝකේ යථාර්ථය පිළිබඳව අපි අවබෝධ කරගන්නකොට අපිට පෙනී යන දේ තමයි සුභ සංඥාව අසුභ සංඥාව කියන මේ දෙකම සිත් මට්ටමින් අපි ඇති කරගන්න සංඥා මට්ටමක් නෙවෙයි. එතකොට මේ ඇති කරගත්ත සංඥා සහගත බව බාහිර රූපයේ මතට පතිත කරලා රූපය සුභ විදිහට ගැනීම හෝ රූපය අසුභ විදිහට අපි ඇති කරගන්න අල්ලගන්න දේ පරාමර්ශණය කිරීම නසුදුසු දෙයක් හැටියට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ දකින්න පුළුවන් වෙන්නේ අපිට පේනවා මේකේ ඇති නිස්සාර ස්වභාවය, හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට අපිට කාමච්ඡන්දය දුරු කරනකොට අපිට අවස්ථා කීපයක් ගැනයි එතකොට මේ පැහැදිලිව කතා කළේ. එකක් පළවෙනි එක අපි කිව්වා ඉපදුණු කාමච්ඡන්දේ දුරු කරනවා. අනිත් එක අපිට කාමච්ඡන්දේ පිළිබඳව හිත සමතේකටපත් කරගන්න විදිහට ඒකාරම්මණයකට හිත ගන්නවා කියලා. ඊට පස්සේ අපි කියනවා නැවත නොහට ගන්න බවකට මේකපත් කරගන්නවා කියලා. නැවත නොහට ගන්න බවකටපත් කරනවා කියන එකේදී අපිට අවශ්‍ය වෙන දර්ශනයක්. ඒ දර්ශනය සම්පූර්ණම අපිට අරිහත් මාර්ගයේ දක්වාම වැඩෙන දර්ශනයක් බවට පත්වන්නට ඕනේ. එතකොට ඒ දර්ශනය තමයි අපි උදේවැය බලන ස්කන්ධයන්ගේ හට ගැනීම නිරුද්ධ වීම බලනවා කියන තැනට යන කම්මර්ගෙන යන්නේ. එතකොට නීවරණ දුරු කර ගැනීම පිණිස භාවනා කරන කෙනා කාමච්ඡන්දේ දුරු කරගන්න තමයි එයා භාවනා කරන්නේ. එයා කාමච්ඡන්දේ දුරු කරගන්න යනකොට උපන් කාමච්ඡන්දේ දුරු කරනවා, නූපන් කාමච්ඡන්දේ නූපදවා ඉන්නවා, ඒ වගේම නැවත නොහට ගැනීමටපත් කරනවා කියන මේ ආකාරයන්ගෙන් එයා දර්ශනයක් නිස්සෘතව මේක වඩනවා. එතකොට එයා දන්නවා උපන් කාමච්ඡන්දේ දුරු කරගන්නට අවශ්‍ය දර්ශනයට වඩා වැඩි දර්ශනයක් තමයි කාමච්ඡන්දේ නොහට ගැනීමටපත් කරනවා කියන දේ තැනදී අපිට අවශ්‍ය වෙන්නේ. අතනයි මෙතනයි සංසන්දනය කරලා දෙක අතර ගැටලු ඇති කරගත යුතු වෙන්නේ නැහැ. මොකද අපිට සමාජය තුළ ඇතැම් වෙලාවට දකින්න පුළුවන්කම තියෙනවා, සමහර කෙනෙක් අහනවා මේ අසුබේ දිහා බල්ලා කොහොමද කෙලෙස් නැති කරන්නේ කියලා. මේක පිළිකුල් කියලා පෙනුණා කියලා නිවන් දකින්න පුළුවන්ද? එහෙමනම් රෝහලේ මේ ශරීර විච්ඡේදනය කරන්නේ නැතිනම් අපි මිනී කපනවා කියලා කියන්නේ කපනයි, එහෙනම් නිවන් දකින්නව නේද කියලා. නෑ, ඒක ඒ මට්ටමින් නිවන් දකින්නේ නෑ. නිවන් දකින්නේ දර්ශනයකින් යුක්තව. එතකොට ඒ දර්ශනය තමයි වැදගත් වෙන්නේ. ඒ දර්ශනේ නැතුව මේකේ කලකිරුණ කියන එක වැදගත් වෙන්නේ නැහැ. එතකොට ඒ දර්ශනය එයාගෙන් කාමච්ඡන්දේ නොහට ගන්න බවට යන්න නම් එයා ළඟ තියෙන්නට ඕනේ දර්ශනයක් බාහිර දේවල් සමග සම්මිශ්‍ර නොවන දර්ශනයක්. බාහිර වස්තුන් සමග එකට එකතු නොවන දර්ශනයක්, දැක්මක් එයා ළඟ තියෙන්නට ඕනේ. ඒ විදිහට එයාට කාමච්ඡන්දේ දුරු කර ගැනීම පිණිස කටයුතු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට කාමච්ඡන්දේ දුරු කිරීම පිණිස අපි වෑයම් කරනකොට අටකතාව තුළ පැහැදිලි කරනවා පිච්ච ධම්මා කාමච්ඡන්දස්ස පහනාය සංවත්තන්ති. ධර්මතා හයක් තියෙනවා අපිට කාමච්ඡන්දය ප්‍රහාණය කිරීම පිණිස පවතින.
අසුභ නිමිත්තස්ස උග්ගාහෝ අසුභ භාවනානු යෝගෝ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ ద్వාරතා භෝජනේ මත්තඤ්ඤතා කල්යාණ මිත්තතා සප්පාය කතාදී. එතකොට අපිට මේ කාරණා හය පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. අසුභ නිමිත්තස්ස උග්ගාහෝ, අසුභ නිමිත්ත උග්‍රහණය කිරීමෙන්. අසුභ භාවනානු යෝගෝ, ඒ උද්ග්‍රහණය කරගත්ත අසුභ නිමිත්ත භාවනාවෙහි යෙදීම. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ, ඉන්ද්‍රියෙහි වැසූ දොර ඇති බව. ඒ වගේම භෝජනේ මත්තඤ්ඤතා, භෝජනයේහි තියෙන මාත්‍රඥු භාවය. කල්යාණ මිත්තතා, කල්යාණ මිත්‍ර භාවය. සප්පාය කතා, ඒට සුදුසු කතාව කියන මේ කාරණා ටික අපිට බෙහෙවින් උපකාර වෙනවා කෙනෙකුට කාමච්ඡන්දේ දුරු කරගැනීමේදී. එතකොට අසුභ නිමිත්තස්ස උග්ගාහෝ කියලා කියනවා. අසුභ නිමිත්තෙහි උද්ග්‍රහණය. අසුභ නිමිති පිළිබඳව අපිට ඒ නිමිති වශයෙන් අපි කියන්නේ වන්න සංඨාන ගන්ධේහි කියලා කියන්නේ වර්ණ වශයෙන්, පිහිටි ස්ථාන වශයෙන්, ඒ වගේම ගන්ධ වශයෙන් අපිට ඒ අසුභේ පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් මේ අසුභ නිමිත්තෝග්‍රහණයට එක පහසුවක් වෙනවා. ඊට පස්සේ අසුභ භාවනානු යෝගෝ, ඒ නිමිත්ත ගැනීම පමණක් නෙමෙයි අපි ඔසවා ගන්න ලබන නිමිත්ත භාවනාවට නැඹුරු කරන්නට ඕනේ. භාවනාවට කියන්නේ අපිට අපි කතා කළේ හිතට එන අරමුණකට අර සුභ වශයෙන් ඇසුරු වෙන එකට එන්නට නොදී අපි අසුභ සංඥාව දිනු කරන්නට ඕනේ කියලා. අන්නාර තමන්ට පිළිකුල දැනෙන ආරම්මණයක් අරගෙන ඒ ආරම්මණය නැවත නැවත ඇසුරු කිරීම තුළ හිතට එන අරමුණු කෙරෙහි අපි නැවත පතිත වෙන්නේ නැහැ රාගාදී ආරම්මණයන් විදිහට. එතකොට ඒ අසුභ භාවනානු යෝගෝ, අසුභ භාවනාවෙහි හිත වැඩිම. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතා, ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතා කියලා කියනවා ඉන්ද්‍රියන්හි වැසූ දොර ඇති බවට. ඉන්ද්‍රියන්හි වැසූ දොර ඇති බව කියලා කියන්නේ ඒ භාවනාවෙහි යෙදෙන කෙනා අර අපි කතාවට කියන්නේ හොද හොද මඩේ දානවා කියලා. අන්න ඒ වගේ නොවෙන්නට එයා හිත හදනවා, ආපහු ආයෙ වැටෙනවා. ඒ විදිහට නැවත නැවතත්පත් වී වෙහෙසටපත් නොවීම සඳහා ඉන්ද්‍රියන්හි වැසූ දොර ඇති බව තියා ගැනීම වටිනවා. ඒ කියන්නේ තමන්ට සප්පාය අසප්පාය දේවල් තෝරාගෙන, තමන් බැලිය යුතු නොබැලිය යුතු දේවල් තීරණය කරගෙන, ඇහි යුතු නොනැහි යුතු දේවල් තීරණය කරගෙන, විඳිය යුතු නොවිඳිය යුතු දේවල් තීරණය කරගෙන ජීවිතයේ අවශ්‍යතාවයේ කුමක්ද කියන එක පිළිබඳව හඳුනාගෙන අන්න ඒ අත්‍යවශ්‍ය දේවල් වලින් යැපෙමින් අනිකුත් ඉන්ද්‍රිය ධර්මතාවයන්හි පියු දොර ඇතුව, වැසූ දොර ඇතුව ඉන්න බවට කියනවා ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතා කියලා. භෝජනේ මත්තඤ්ඤතා, භෝජනේ මත්තඤ්ඤතාවයේ නැතුව අතිමඤ්ඤතාවයේ තිබුණොත් කෙනෙකුට කාමච්ඡන්දාදී සිතුවිලි ඇතිවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට උදරාව දේහකම් බුද්ධා ආදී වශයෙන් හොඳට බඩ පිරෙනකම්ම කෑම බීම අනුභව කරලා හොඳට නිදා ගන්නවා නම් අන්න ඒ කෙනෙකුට කාමාදී චේතනාවන් දුරු කරනවා කියන එක කිරීම පහසු නැහැ. එනිසා භෝජනේ මත්තඤ්ඤතා, කයට අවශ්‍ය ආහාර ප්‍රමාණය අපි දැනගත යුතුයි. භෝජනේ ප්‍රමාණය අපි තේරුම් ගත යුතුයි. ඒ විදිහට භෝජනේ ප්‍රමාණය දැනගෙන, භෝජනේ මාත්‍රඥ බව තියාගෙන අපි කටයුතු කරනවා නම් අන්න අපිට ඒත් කාමච්ඡන්දය දුරු කරගන්නට උපකාර වන ධර්මයක්. කල්යාණ මිත්‍රතා, වැදගත්ම දේ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. අපිට ධර්මෝපදේශයක් ලබා ගන්නට හිතෙහි ඇතිවන කාමාදී චේතනාවන් අපිට දුරු කරගැනීමේදී උපදෙස් ලබා ගැනීමට සුදුසු කල්යාණ මිත්‍ර සම්පත්තියක් නැතිනම් ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතිකමත් ලොකු අපිට දෝෂයක් වෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කිරීම වටිනවා. කල්යාණ මිත්‍රයෙක් තෝරා ගැනීමේදී තම අදහස්වලට සමීප කෙනෙක් තෝරනවට වඩා ධර්මයේ දන්න, ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියෙන, ඒ වගේම තමා සමග තමාගේ මට්ටමට වඩා ඉහළ මට්ටමක සිටින, තමා ගෞරවණීය ලෙස ඇසුරු කරන කෙනෙකු වීම ඊටාම වැදගත් ප්‍රායෝගික දෙයක් බවට පත් වෙනවා. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඊටාම වැදගත් මේ කාමච්ඡන්දේ දුරු කර ගැනීමේදී. ඒ වගේම සප්පාය කතා, සප්පාය කතා කියලා කියනවා සුදුසු කතාවන්ට නුසුදුසු කතාවන් නිසා
අපේ සිහි මුලාවටපත් වෙනවා. සිහි මුලා වීම නිසා නැවත නැවතත් කෙලෙස් සහගත සංඥා මනසිකාරයන් කෙරෙහිම අපේ හිත බැස ගන්නවා. එතකොට අපිට මේක ඇතුලේ තව ගොඩාක් කරුණු කාරණා කතා කරන්නට පුළුවන්කම තියෙනවා. නමුත් මේ ගිය සැරෙත් මේ පිළිබඳව ගිය දේශනාව තුළත් ගිය සතිය අපි සාකච්ඡා කළා යම් පමණකට. නමුත් මේ පිළිබඳව නැවත මේ මතක් කිරීමකුත් සමග මේ කතා කිරීම සිද්ධ කළේ මේ කොටස ඉතාම වැදගත් වෙනවා. මොකද නීවරණයන් හඳුනා නොගැනීම මත තමයි අපේ ජීවිතයේ මහේච්ඡතාවයන් ගොඩනැගිලා නිවන දුර වෙලා අපිට නිවන පිළිබඳව අවබෝධයක් නැති වෙලා තියෙන්නේ. අපි මේ ටික ගැන අවධානයක් තියෙනවා නම් අපිට ධර්මයේ හැසිරෙන්නට වෙලාව නැති වෙන්නේ නැහැ. අපිට ධර්මයේ හැසිරෙන්නට අපහසු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ සාමාන්‍යයෙන් බොහොම සරල තැනක ඉඳලම මේ දේ ගැන කතා කළොත් හොඳයි කියන අදහසින් මේ නීවරණ පබ්බේ අපි නැවත කතාවට භාජනය කළොත් හොඳයි කියලා හිතලා මේ සාකච්ඡා කරන්නට යෙදෙන්නේ. ඒ නිසා මේ විදිහට අපි කාමච්ඡන්ද නීවරණය පිළිබඳවත් තවදුරටත් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක දුරු කරගන්නකොට කොහොමද අපි කටයුතු කරන්නේ කියන එක පිළිබඳව ඒ විදිහට අපි මේ පිළිබඳව තවදුරටත් ඉදිරි දේශනාවන්ගිනුත් අපි සාකච්ඡා කරමු. නීවරණ දුරු කරගන්නේ කොහොමද, නීවරණ කියන්නේ කුමක්ද කියන කාරණාව හඳුනාගෙන ඒ තැන ගැන අපි ටිකක් කතා කරමු. මොකද එතන තමයි ප්‍රායෝගික මාර්ගය. ප්‍රායෝගික මාර්ගය කියලා කියන්නේ අපි කොච්චර දර්ශනය කතා කරගෙන ආවත් නීවරණයන්ගෙන් හිත ආවරණය වෙනවා නම්, නීවරණයන්ගෙන් හිත වැහිලා යනවා නම් පින්නතුනේ අපිට බැහැ ධර්මය අවබෝධ කරගන්නට. ඒ නිසා දර්ශනයේ කතා කිරීමේහි නෙමෙයි වැදගත්කම තියෙන්නේ, ඒ කතා කරන දර්ශනය කෙරෙහි ප්‍රායෝගිකව යෑමට ඇති මාර්ගය තමයි වැදගත් වෙන්නේ. එතකොට දර්ශනය නොවැදගත් කියනෝ නෙමෙයි, දර්ශනයේහි වැදගත්කම තෝරාගත්ත, තේරුම් ගත්ත කෙනාට වැදගත් වෙන්නේ ඒ දර්ශනය සාක්ෂාත් කිරීම සඳහා ඔහුට ඇති මාර්ගය. එනිසා ඒ මාර්ගය අපි ඉන්න මට්ටමට වැඩිය ගොඩාක් දුරින් තියෙන්න පුළුවන් කමක් නැහැ. ඉන්න තැන ඉඳලා අර දර්ශනය කරා අපේ මනස අරගෙන යන දෙයක් බවට පත්වන්නට ඕනේ. ඒ නිසායි මේ කාරණා ටික නැවත නැවතත් අපි සරලව මේ විදිහට සාකච්ඡා කරන්නට යෙදෙන්නේ, සරලව මේ විදිහට අපි කතා කරන්නට යෙදෙන්නේ. එනිසා අපි ඊළඟ දේශනාවෙදිත් මේ පිළිබඳව තවදුරටත් විස්තරාත්මකව කතා කරමු. අද දවසේදී මේ විශේෂයෙන් අපි මේ පිළිබඳව කතා කරලා මේ විදිහට සිද්ධ කරගත්ත සියලු කුසල සම්භාර ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන සාමින් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න සාමින් වහන්සේට, සාමින් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ශක්තියෙන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. මේ ස්ථාන අධිගෘහිත ඉෂ්ඨකාරක ආදී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා කුරුණෑගල පදිංචි ඒ මල්ලිකා උඩවත්ත මහත්මිය ඇතුළු පවුලේ පිරිස විසින් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. අපවත් වී වදාලා අතිපූජනීය මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කරන්නට, මියගේ දෙමව්පියන් ඇතුළු සියලුම ඥාතීන්ට සුජීවත්ව සිටින සියලු දෙනාට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. පළමුවෙන් මිය පරලෝගිය සියලුම ඥාතීන්ටත් පූජනීය මහා සංඝරත්නයටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. සසරගත ජීවිතයේ යහපත් කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය ඒ සියලුම දෙනාට හේතු උපනිශ්‍රය වේවා, සාදුනාදී අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ මුළු ලෝකෙටම මේ ධර්මයේ පණිවිඩය ලබා දීලා මේ ඉතාමත් වටින මේ කුසල කර්මයක් සිද්ධ කරගන්නට යෙදුනේ, ධර්ම දානමය මහා පින්කමක් සිද්ධ කරගන්නට යෙදුන අද දවසේදී ඒ මල්ලිකා උඩවත්ත මහත්මිය ඇතුළු පවුලේ ඒ පින්වත් පිරිස විසින් ඒ පින්වත් සියලුම දෙනාටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ නව වසරේ සිද්ධ කරගත්ත මේ මහා කුසලයේ වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ මල්ලිකා උඩවත්ත මහත්මිය ඇතුළුක මේ සඳහා සහසම්බන්ධ වූ පවුලේ සියලුම දෙනාටත්, මේ පින්වත් සෑම සියලු දෙනාටත් බෞද්ධ ආධ්‍යාලයේ කාර්ය මණ්ඩලයේහි
සියලුම දෙනාටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. උදා වූ ඉදිරි යහපත් කාල පරිච්ඡේදය ධර්මානුකූලව ගත කරන, නිර්වාණ ධර්මයේ පිළිබඳව උත්සුක වන, වීරිය කරන, නිවන් සුව ලබන කාල පරිච්ඡේදයක් බවට හැම දිනාටම පත් වේවා කියන ඒ ආශිර්වාදය අපි හැම දිනාටම සිත කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.